ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ආශ්‍රිතව වායුගෝලයේ කැළඹිලි ස්වභාවය ඉදිරි දින කිහිපයේදී සුළි කුණාටුවක් දක්වා ක්‍රමයෙන් වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ මේ හේතුවෙන් ගිනිකොන දිග බෙංගාල බුක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන දීවර යාත්‍රා කරුවන්ට සැලකිලිමත් වන ලෙසයි. මේ අතර බදුල්ල, ගාල්ල, කෑගල්ල, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්කවලට නායාමයේ పూర్ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකාව ආශ්‍රිත වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි බර කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පවතින වැසි සහිත කාලගුණයත් සමග රිය දහවනේදී විමසිලිමත් වන්නේ පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා. පවතින අධික වර්ෂාව හේතුවෙන් දඳුරුවේ වාදුරටු හතරක් විවෘත කර තිබෙනවා. අධික වර්ෂාවත් සමග අම්පාර, නින්දවූර්, කෝදයන් මුට්ටුවැලි ඉවුර ඊයේ කඩාගෙන ගොස් තිබුණා. එහි ඉවුරතාවකාලිකව ප්‍රතිසංස්කරණය කිරීම අද සිදු කරන අතර මේ සඳහා කල්මු නිවාරි මාර්ග දෙපාර්තමේන්තුව නිලධාරීන් සහ සේවකීන් එක්ව සිටියා. පුත්තලම, මුන්දල්කඩු, කරුණ්ගාලි චෝලේ ඇතුළු ප්‍රදේශවල කුඹුරු ගොවිතැන්වලට අධික වර්ෂාව හේතුවෙන් බලපෑම එල්ල වී තිබෙනවා. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කුරුණෑගල, නරම්මල, හොරම්බාව ප්‍රදේශයේ කුඹුරු අක්‍රම 25ක් පමණ ජලයෙන් යට වී තිබෙනවා. යාපනයේ දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් යාපනයේ බ්‍රවුන් පාරේ පිහිටි කාර්මික විද්‍යාලයේ ඉදිරිපිට දැවැන්ත ගසක් ඊයේ රාත්‍රියේ කඩා වැටී තිබුණා. මීගමුව දෙපා ඇල පිට අරගලීමෙන් අතුරුදන් වූ පුද්ගලයාගේ දේහය අද පස්වරුවේ සුවගත්තා. පෙරේදා පස්වරුවේ ඇති වූ වර්ෂාවත් සමග 59 හැවිරිදි පෙරේමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටියා එක් මෙලෙස අතුරුදහන් වී තිබුණා.